දිලාන් සමරවීර කියන්නේ ශ්‍රී ලංකාවේ කළ සුපිරි ටෙස්ට් ප්‍රතිකරුවන් අතරේ ඉස්සරහින් ඉන්න ක්‍රීඩකයෙක්. මේ මැදපෙළ ප්‍රතිකරුවා තමන් දුටු හොඳම ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දවසක නම් කරලා තිබුණා. ක්‍රිකට් මන්ත්‍රී සංග්‍රහමේ කණ්ඩායම ගැන විශේෂ ලිපියක් පළ කරලා තිබුණා. කණ්ඩායමේ ආරම්භ ප්‍රතිකරුවේ විදිහට සමත නම් කළ සමරවීර සංගර කියලා තිබුණේ මෙහෙමයි. මම දෙකපු නියම තරඟ දිනවන්නෙක් තමයි සනත් කියන්නේ. සනත්ගේ දවසට යාට පුළුවන් තනියම තරඟයක් වෙනස් කරන්න. 2004 මට මතකයි ෆයිසල් බාත්වල තිබුණු තරඟයකදී සනත් සෙල්ලම් කළ ඉනිම. ඒ තරඟයේ සනත් දිත්ත ශතකයක් ලබා ගත්තා. ඒ නිමේ සනත් තමගේ දෙවැනි ලකුණු 100 ගන්නේ අවසන් ප්‍රතිකරුණු දිල්හර ප්‍රනාන්දු එක්ක. දෙන්න අතරේ අවසන් කඩුල්ලට ලකුණු 100ක සම්බන්ධතාවයක් ගොඩනැගෙද්දී දිල්හර ගන්නේ එක ලකුණක් විතරයි. මම සනත්ගේ දෙකපු හොඳම ටෙස්ට් ඉනිමක් තමයි ඒක. මම දෙකපු අනෙක් හොඳම ආරම්භක ප්‍රතිකරුවා තමයි මාව නතුපත්තු. අතුපත්තුයි මමයි ගියේ එකම පාසලට. මගේ පාසල් කාලේ වීරයා තමයි මාවන්. එයාට මම ගොඩක් සෙල්ලම් කරලා තියෙනවා. ඔහුගේ දිත්ත ශතක 6 වගේම ලෝඩ්ස් වල ගත්ත ලකුණු 180, නේපි වල ගත්ත ලකුණු 130 සුපිරිනින් වෙනස් පරිසරයන් වල හොඳින් වැඩ පිළි කෙනෙක් තමයි මාවන්. කණ්ඩායමේ අංක 3 විදිහට තිලා නම් කරන්නේ කුමාර් සංගක්කාර. සංග තමයි අපි මෙහි කළ වඩාත් සාර්ථක ප්‍රතිකරුවා. ඔහුගේ මානසික මට්ටම අනෙක් ප්‍රතිකරුවන්ට වැඩිය ගොඩක් වෙනස් තැනක තිබුණේ. බ්‍රැඩ්මන්ට පමණක් දෙවෙනි විලා දිත්ත ශතක 11ක් ගත්ත සංගගේ ඒ හැකියාව ගැන නම් අපි අගේ කරන්න ඕනා. මට නම් සංගයක සෙල්ලම් කරන එක ලෙහෙසි නෑ. එයා හරි ගැඹුරු විදිහටයි තරඟ කියවන්නේ. කණ්ඩායමේ නායකයා විදිහට තිලා නම් කරන්නේ මහෙල. අනෙක් නායකයෙක් බැලුවම ගොඩක් වෙනස් මහෙල. ඔහුට නායකත්වය ගැන ලොකු හැකියාවක් තිබුණා. 2008 ඉන්දියාවට එරෙහිව අජන්ත වෙන්දිස් යොදාගත්ත විදිය මට තාමත් මතකයි. ඒ වගේම මහෙල කියන්නේ මම දැකපු සුපිරි ක්‍රිකට්කරුවෙක්. ඇන්ජලු මුලින්ම 2009 අවුරුද්දේ සෙල්ලම් කරද්දී මම ඔහුගේ සුවිශේෂී හැකියාවක් දැක්කා. ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව එක තරගයක ගොඩක් අමාරු තනතිල්ලක ලකුණු 95ක් ලබා ගනිද්දී ඒ හැකියාව මම ගොඩක් දැක්කා. ඇන්ජලු හමුවුණු ගොඩක් වෙලාවල් වල කතා කළේ ක්‍රිකට් ගැන. ඇත්තටම ඇන්ජලු මුල් කාලේ සෙල්ලම් කළ විදිහට සෙල්ලම් කළා නම් දැන් වැඩිපුර ලොකු ගමනක් ගිහින් අවස්නාවකට ආබාධිත කියාගි ගමන බාල වුණා. ලංකාව බිහිකල හොඳම කඩුලු රකින්න මම දකින විදිහට ප්‍රසන්න ජයවර්ධන. ප්‍රසන්න හරි ලස්සනට කඩුලු රකින්න කලා වගේම DRS ගන්න අවස්ථාවල එයා කියන දේ ගොඩක් හරි ගියා. කණ්ඩායම අමාරුවේ වැටෙන වෙලාවල් වල ප්‍රතිකරුවෙක් විදිහට ප්‍රසන්න ලොකු දෙයක් කළා. තිලන් නම් කරන මේ කණ්ඩායමට පන්දු වන්න පහක් නම් කරලා තියෙනවා. වාස් ගැන තිලන් කියන්නේ මෙහෙමයි. වාස් කියන්නේ අපි බිහිකල අංකේ එකේ ටෙස්ට් වේග පන්දු යවන්න. වාස්ගේ පළවෙනි පන්දු හරි බහනකයි. ඔහුට ඒ තරම් හොඳ ඉලක්කයක් තිබුණා. ඒ වගේම ප්‍රතිකරුවෙක් විදිහට 25කට වැඩි සාමාන්‍යයක් එක්ක සෙල්ලම් කරපු වාස් මම ප්‍රතිකරුවෙක් විදිහට ගොඩක් විශ්වාස කළා. රන්දෙන මම පාසල් කාලේ ඉඳන්ම දන්නා ක්‍රීඩකෙක්. ගොඩක් සටන්කාමී ක්‍රීඩකෙක් විදිහට තමයි මම රංගන තින්නේ. 2009 මුරලි ආබාධික ලකුණාට පස්සේ කණ්ඩායමට ආපු රංගන කඩලු 400ක් වෙනකම් ලස්සන ගමනක් ආවා. මම ස්ලිප් ක්‍රීඩකෙක් විදිහට රංගන පන්දු යවද්දී අත වෙනස් කරලා පන්දු වෙනස් කරන විදිය බලන්න හරි කැමතියි. සුරංග ලක්මාන් කියන්නේ වාස්ගෙන් පස්සේ ශ්‍රී ලංකාව බිහිකල හොඳම ටෙස්ට් වේග පන්දු යවන්න කියලා මම හිතන්නේ. මොකද ලක්මාන්ට හොඳ ඉලක්කයක් වගේම පාලනයක් තිබුණා. ඒකත් එක්ක තමයි ලක්මාල් ටෙස්ට් වේග පන්දු යවන්න කියන සාර්ථක වුණේ. තිලන් තමන්ගේ කණ්ඩායමට මුරලිත් නම් කරනවා. මම හිතන්නේ මුරලි තමයි ක්‍රිකට් ඉතිහාසයේ මෙවුණු දක්ෂතම පන්දු යවන්නා. එයාගේ පන්දු තේරුම් ගන්න මොන තරම් අමාරුද කියන එක අපි පිටියේදී දැක්කා. ඒ වගේම මුරලි කියන්නේ හරි ප්‍රේමනාප චරිතයක් පිටියේ ඉවත දෙයි. තිලන් තමගේ කණ්ඩායමට නම් කරන අනෙක් ක්‍රීඩකයා තමයි ලසිත් මාලිංග. මාලිංගගේ පන්දු යවන්නේ කණ්ඩායමට ඉන්නවා කියන්නේ කණ්ඩායමට ලොකු හයියක්. මොකද එයාගේ විවිධත්වය නිසා ක්‍රිකට්කරුවන්ට ලේසි වෙන්නේ නැහැ. මාලි තරුණ කාලේ පුහුණු දැල්ලේදී මම ගොඩක් එයාට මුහුණ දීලා තියෙනවා. ලේසි නෑ. ගොඩක් අය කැමතිත් නෑ එයාගේ පන්දු වලට මුහුණ දෙන්න. මයි දිල්ෂානුවේ ගොඩක් එයාගේ පන්දු වලට පුහුණු වුණා. පුහුණු අවසානයේ අයිස් තියාගෙන ඉන්න අවස්ථාව උදා වෙලා තිබුණා. මාලිගේ පන්දු වලට මුහුණ දීලා මම ප්‍රතිකරණය ගොඩක් හදාගත්තා. ඔය තමයි තමන් එක්ක සෙල්ලම් කළ ක්‍රීඩකයෝ අතරින් තිලාන් නම් කළ පොදුම ටෙස්ට් පිළ. ඒ කණ්ඩායම ගැන ඔයාලට තියෙන අදහසක් කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති මේ අහලෙකුට බලන්න මේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේදී ඔබට සුබ දවසක්.